අයිබෝ ඇන් අපේ අම්මා YouTube චැනල් එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අපේ අම්මා චැනල් එකේ ගොඩක් කෑම වර්ග මේ වෙලාව වෙනකොට හදලා තිනවා. වීඩියෝස් 930ක් විතර තියෙනවා. ඒ වගේමයි ගොඩක් අය අපේ අම්මගේ කෑම ජාති හදලා Facebook එක හරහා ෆොටෝස් එවලත් තිනවා. හුඟක් දෙනෙක් දන්නේ නැහැ අලුතෙන් එන අය අපේ අම්මා චැනල් එකේ මේ වගේ කෑම වර්ග ගොඩක් හදලා තිනවා කියලා. ඒ නිසා මගෙන් සමහර අය මාළු පාන් හදන හැටි, කිඹුල බනිස් හදන හැටි මේ වගේ එක එක නම් වලින් කෑම ජාති හදන හැටි ඉල්ලලා තිනවා. මිට කලින් මම එළවලු වර්ග කෑම ලිස්ට් එකත් හඳුනලා දුන්නා. ඒ වගේමයි අද හඳුනලා දෙන්න යන්නේ බේකරි කෑම ලිස්ට් එක. ඔන්න මම ප්ලේ ලිස්ට් එකක්ම දාලා තිනවා. දැනුත් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්න. අපේ අම්මා චැනල් එකේ මීට කලින් කියලා දීපු බේකරි කෑම වර්ග. මේ බේකරි කෑම වලට ඔයා කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ පහත තියෙන ක්‍රම වලින් කැමති ක්‍රමයකින් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයාර් කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එකට ඉන් සඳහන් කරන්න. මීට කලින් ඔයා මේ කෑම හදලා තිනවනම් ඔයා ඒ ගැන විස්තර මේ වීඩියෝ එකට ඉන් කමෙන්ට් එකකින් සඳහන් කරන්න. මේ බලන්න මේ මාළු පාන් එක 118ක් සෙනග බලලා තියෙනවා. ඒ වගේම ගොඩාක් දිනේ හදලා ඉවලත් තිබුණා. ඒ විතර නෙමෙයි මේ බලන්නකෝ පාන් ගෙඩියක් gedera අපූර්වට හදාගන්න හැටි කියලා දීලා තිනවා. ගොඩාක් දිනේ ඒ පාන් එක හදලා මට ස්තුති කරලත් ඉවලා තිබුණා. ඒ කියන්නේ පිට රටවල් වල ඇයටත් හරියට මේ පාන් ගෙඩිය මේ විදියට gedera දී හදාගන්න හරිය අමාරුයි. ඒ වුණත් අපේ අම්මා ඒකත් හරියට ගානට කියලා දීලා තිනවා. ඒ විතර නෙමෙයි සීනි සම්බල් පාන්, කිඹුල බනිස්, ඥාන කතා, ගල් බනිස් බලන්නකෝ. අපේ අම්මගේ ෆෑන්ස්ලා කාගේවත් උදව්වක් නැතුව අපේ අම්මා කියලා දීපු දේ ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගෙන ගෙදරදී මේ වගේ හදලා පුදුම කරවන විදියට ගොඩාක් කෑම ජාති බේකරි කෑම වර්ග හදලා ඉවලා තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. විශේෂ දෙයක් කියන්න ඕනේ, අපේ රටේ මේ YouTube වල කිඹුල බනිස් එක බේකරි ක්‍රමයට හරියට ඔතන හැටි ඉස්සෙල්ලම කියලා දුන්නේ අපේ අම්මා YouTube channel එකෙන්. බේකරි හදන ක්‍රමයටම සීනි දාන ක්‍රමයක් ඒ ක්‍රමයටම මං කියලා දුන්නා. ඒ කිඹුල බනිස් එක 426,000ක් දෙනෙක් බලලා ඒක හදලා ෆොටෝස් එවලත් තිබුණා. ඔයාටත් පුළුවන් අපේ අම්මා channel එකට આવොත් මේ වගේ ලස්සනට බේකරි කෑම ගෙදරදී තනියම හදාගන්න. ඒ වගේමයි සාස්පානේ ලිප උඩ තියලා අවන් එකක් නැතුව මිනි කිඹුලෙක් ලිපේ තියලත් පුංචි කිඹුල බනිස් හදන හැටි කියලා දීලා තියෙනවා. ඒ වගේමයි කටසරට ගන්නත් කිඹුල බනිස් අවන් එකේ හදන හැටිත් කියලා දීලා තියෙනවා. ඒ වගේමයි සබ්මරින් බන් එක, හොට් ඩොග් එක මේ සේරමත් අපේම channel එකේ කියලා දීලා තියෙනවා. ඉස්සර කාලේ බේකරි වල හදපු අපේ රටේ සාම්ප්‍රදායික කෑම සවුබොරෝ, බේබි රස්ක්, විස්කිරිඤ්ඤා ඒවත් හදන හැටි කියලා දීලා තියෙනවා. ඒ විතර නෙමෙයි බේකරි ක්‍රමයට අඩ හදන හැටිත් කියලා දීලා තියෙනවා. මේ ළඟදී ස්පොන්ජ් කේක් එක ලිපේ හදන හැටිත් කියලා දුන්නා. ඒ විතර නෙමෙයි බිත්තර පාන්, පීසා, පෆ් පේස්ට්‍රි මේ දේවල් සුපිරි විදියට හදන හැටි අපේ අම්මා channel එකෙන් කියලා දීලා තියෙනවා. බලන්නකෝ එළිය ගිහලා පිස්සා එකක් ගන්නකොට කොච්චර ගණන්ද කියලා. අඩු මුදලකින් ගෙදරදීම පිස්සා එකක් හදාගන්න මං කියලා දීලා තියෙනවා. 469,000 ඒ වීඩියෝ එක බලලා ගොඩාක් දිනේ හදලා ෆොටෝස් එවලත් තිබුණා. ඔයාටත් පුළුවන් කෑම අපතයන් නැතුව, සල්ලි අපතයන් නැතුව මේ විදියට ගෙදරදීම බේකරි වැඩ කරගන්න. ඔයාට මේ බේකරි කෑම සේරම මේ ඔයාගේ දකුණු අතපැත්තේ තියෙන මේ ඩෑන්සින් ඊතලේ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරොත් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එක යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක, එතනත් ලින්ක් එක තියෙනවා, ක්ලික් කරලා බලන්න. එහෙම නැත්නම් apeamma.com වෙබ්සයිට් එකට ගිහිල්ලා එතනිනුත් බලා ගන්න පුළුවන්. මේ හැම කෑමක්ම මං කියලා දීලා තියෙන්නේ බේකරිය හදන ක්‍රමයටමයි. සාමාන්‍ය බේකරිය නෙමෙයි, සුපිරි බේකරිය හදන ක්‍රමයටයි. හිතාගන්නකෝ සුපිරි බේකරිය හදන ක්‍රමයට ගෙදර අවන් එකේ සහ අවන් එකක් නැතිව ඒ හැම විදියකටම කියලා දීලා තියෙනවා. අද මම බේකරි හදන පාන් වර්ග, බිස්කට් වර්ග තමයි කිව්වේ. ඉදිරියේ වීඩියෝ එකදී මං අපේ අම්මා channel එකේ කරපු කේක් වර්ග ගැන හඳුනලා දෙන්නම්. බොහෝම ස්තුතියි.